अक्षर संख्यांक सह संकेत निरूपणे करण आकार मेक दंड कंप्यूटर के अपे ओणव संकेत ओणव अकुरा किलाकम ओणव दयाकर या द्वीमय केत बवट परिवर्तने कर ओणम अतर भाषा पत्कर संकेत अकुरुद ओणम का गबडा करना आचयन उपांकिया गबडा कर द्वीमय केत विद्य परिवर्तने संबंध विविध खेत क्रम इंग्लिशिंग सिस्टम विविध खेत क्रम प्रावचरणक संख्यात्मक विविध में कैपिटल अकुर्ड सिंपल अकुर्ड इलाट ये विविध खेत क्रम खतरा अरे मेकेंटम अपियार अतलूर पुलवाम शब्द पुलवाम अन्व परगण के द्वीमय खेत विद्यट परिवर्तने अवश्य औटपुट लबादी मे संबंध में खेत क्रम दिगनाम මේ ASCII කියනකෙන් කියවේ දිග නමත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. යන 3 2 පරිගණකයේහි අක්ෂර සංඛ්‍යාංක සහ සංකේත නිරූපණය කරන ආකාරය. පරිගණකයේහි අක්ෂර සංඛ්‍යාංක සහ සංකේත නිරූපණය කරන ආකාරය. अंकित परिगणक तुलट अतुलत करनु लबन दत्त अंकित परिगणक तुलट अतुलत करनु लबन दत्त दत्त निरूपणे करनु लबन्ने दत्त निरूपणे करनु लबन्ने द्वीमय आकारयेनि एको ओगोल्लो दान्न दे अपि लिव्वे दत्त निरूपणे करनु लबन्ने द्वीमय आकारयेनि එබැවින් අප විසින් පරිගණකයට ඇතුළත් කරන සංඛ්‍යාංක අප විසින් පරිගණකයට ඇතුළත් කරන සංඛ්‍යාංක අක්ෂර සහ
සහ විවිධ සංකේත ආදියද ද්විමය සංඛ්‍යාවකට හැර වූ විට පමණ ද්විමය සංඛ්‍යාවකට හැර වූ විට පමණ පරිගණකයට එය තේරුම් ගත හැකිය පරිගණකයට එය තේරුම් ගත හැකිය හරි දැන් මේ මම කියපු කතාව තමයි ඔය සටහනේ දුන්නේ ඔයගොල්ලන්ට ඊට පස්සේ වෙනම අනුමාතෘකාවක් ලියන්න පුතේ මෙන්න මේක පරිගණක වල භාවිත වන කේත ක්‍රම වරහන් ඇතුලේ කෝඩින් සිස්ටම් කියලා මේ කේත ක්‍රම හතරක් ලියාගන්න දිග නමුත් එක්කම ලියන්න හරි පුතේ මේ මේ හතර ලියාගත්තද BCD කියන්නේ binary coded decimal ASCII American Standards Code for Information Interchange. FCD කියන්නේ Extended Binary Coded Decimal Interchange Code. ඊළඟ Unicode. ඔය වර්ග හතර තමයි ඔයගොල්ලන්ගේ syllabus එකට අදාළව coding systems තියෙන්නේ. කේත ක්‍රම විදියට සලකන්නේ. ඊට පස්සේ පළවෙනි එක විදියට ලියන්න ද්විමය කේතක දශම ක්‍රමය. කියලා ඉංග්‍රීසි වචන ටික පස්සේ ලියාගන්න මේ දැන් ලියාගන්නේ තියෙන්නේ පළවෙනි එක ලියන්න ද්විමය කේතක දශම ක්‍රමය එතකොට මේ ක්‍රමය පාවිච්චි කරේ පුතේ ඇත්තටම කම්පියුටර්ස් භාවිත කරපු මුල් කාලෙදී ඒ කියන්නේ සංකේත ගොඩකට පරිගණකයේ ඇතුළත් කරලා එහෙම භාවිත කරන්නේ නෙවෙයි දශමයේ සංඛ්‍යා ඒ කියන්නේ බිංදුවේ ඉඳලා 9 දක්වා වූ සංඛ්‍යා 10ටයි සහ තවත් සංකේත කීපයකට පමණක් පාවිච්චි කරපු කේත ක්‍රමයක්. එතකොට මේකේ මේ ඔයගොල්ලන්ට අදාළව තියෙන්නේ බිංදුවේ සිට 9 දක්වා වූ සංඛ්‍යාංක 10ට භාවිත කරපු වගුවෙන් තමයි ඔයගොල්ලන්ට ගැටළු අහනව නම් අහන්නේ. හරිද? මේකෙදී එතකොට ඔයගොල්ලෝ මෙහෙම ලියාගමු මෙම කේත ක්‍රමය මගින් මෙම කේත ක්‍රමය මගින් එක් සංඛ්‍යාංශයක් බිටු හතරකින් නිරූපණය වේ. එක් සංඛ්‍යාංකයක් බිටු හතරකින් නිරූපණය වේ. ඒ කියන්නේ අපි මොකක් හරි අපි හිතමු බිංදුවේ ඉඳන් 9 දක්වා එක ඉලක්කම බිට් හතරකින් ලියවෙන්න ඕන. ඒකටම ලියන්න මෙය දශමය සංඛ්‍යාංක ඒ කියන්නේ බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් 10 නිරූපණය සඳහා මෙය දශමය සංඛ්‍යාංක නිරූපණය සඳහා පමණක් භාවිත කරයි.
දශමය සංඛ්‍යාංක නිරූපණය සඳහා පමණක් භාවිත කරයි. දැන් කිව්වා එක සංඛ්‍යාංකයකින් පුළුවන් හතරක් bits නිරූපණය කරන්න කියලා. ඒ හින්දා මේ මගින් සංකේත 16ක් ඒව මතක තියාගන්න ඕනේ. ද්විමයකයක දශමය සමය මගින් සංකේත 16ක් ඒක ආවේ කොහමද? 2 4 සමානයි 16. මේ මගින් සංකේත 16ක් වරහන් ඇතුලේ 2 4 සමානයි 16. නිරූපණය කළ හැකි අතර නිරූපණය කළ හැකි අතර බිංදුවේ සිට 9 දක්වා වූ සංඛ්‍යාංක 10ට අදාළ බිංදුවේ සිට 9 දක්වා වූ සංඛ්‍යාංක 10ට අදාළ BCD කේත BCD කේත පහත වගුවේ දැක්වේ. පහත වගුවේ දැක්වේ. හරි, මේ තියෙන්නේ BCD අගයට අදාළ වෙන වගුව. එතකොට දශමය අගයේ බිංදුවේ සිට 9 දක්වා තියෙනවා. ඊට අදාළ BCD අගය ඔයගොල්ලෝ හොයාගන්නේ මේ දශමය අගය දෙකෙන් බෙදලා ඉතිරි අගය දකුණු පැත්තෙන් ලියලා ඒන ඉතිරි අගය bits 4කින්. හරි, අපි මතකයිනේ 8 පාදයේ වගුවේදී bits 3කින් ලිව්වා, 16 පාදයේ වගුවේදී bits 4කින් ලිව්වා. අන්න ඒ වගේ ඇත්තට මේක 16 පාදයේ වගුවේ බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් වලට අදාළ අගයන් ටික මේ මතක ඇති. අර බිංදුවේ වටයි 1 වටයි එහෙමනේ අපේ මේ ක්‍රමය නේද? ඒ වගේ මේකෙත් බිංදුවේ වටයි මෙතන 1 2 දෙකෙන් නවතිනවා. මොකද ඉතුරු ටික නැති හින්දා මේකේ 10 ඉඳන් ඉතුරු ටික බිංදුවේ 4 1 4 ওই විදිහට යන්නේ. එතකොට මේ මේ වගුව මේ මේ ලියා ගන්න පුළුවන් වුණත් හොඳයි, නැත්නම් අපිට ගණනය කරන්න හදන්නත් පුළුවන්. වගුව අවශ්‍ය වෙන්නේ අදාළ අගයන් දුන්නාම, දශමේ සංඛ්‍යාව දුන්නාම ඒක දෙකෙන් බෙදලා මේ අවශ්‍ය වෙන විදියට ගන්න පුළුවන්. මේකේ මේ ද්විමය කේත අරගෙන අපිට ලියන්න පුළුවන්. හරි, මේ වගුව ඉක්මනින් සටහන් කරගන්නකෝ. හරි, අවසානයිද ලියලා? දශමයාගේ බිංදුවේ සිට 9 දක්වා තියෙන අගයන්. හරි, බිංදුවේ සිට 9 දක්වා ඉලක්ක ටික ලියලා ඊට අදාළ BCD අගයන් ටික ලියන්න. ඊට පස්සේ මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. පේනව නේද උදාහරණයක් තියෙනවා? 37 10 පාදෙන් තියෙන්නේ සංඛ්‍යාව BCD කේත ක්‍රමයෙන් දැක්වීම. BCD කේත ක්‍රමයෙන් දක්වනකොට මෙහෙම 37 දෙකෙන් බෙදාගෙන යන්නේ නැහැ පුතේ. 3යි 7යි වෙන වෙනම ගන්න. මොකද අපි මේ සංඛ්‍යාංක නිගන්නේ නේද? 37ට අදාළව ගන්නේ 3යි 7යි. එතකොට අපිට වගුවෙන් ඉතා පහසුවෙන් ගන්න පුළුවන්. 3ට අදාළව ඔයගොල්ලන්ට පේනවා බිංදු 2යි 1යි 1, 7ට අදාළව බිංදුවයි 1ව 3යි. ඉතා පහසුවෙන් වගුවෙන් එතකොට අපිට මේ දෙක ලියන්න පුළුවන්. බිංදු 2යි 1ව 2යි බිංදුවයි 1ව 3යි ලිව්වා. ඊට පස්සේ ඊට අදාළ මේ BCD කේත ක්‍රමයේ කිව්වදී මේ දෙක මෙන්න මෙහෙම එකතු කරලා ලිව්වා. ඔය විදිහට තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන bits 4කින් තමයි ලියවෙන්නේ කියන්නේ. පැහැදිලිද? හරි, ඔය උදාහරණ ඉක්මනට ලියා ගන්න.
දෙවැනි උදාහරණ විදිහට ඔයගොල්ලෝ හදන්න බලන්න 92 දශමේ සංඛ්‍යාව 92 මේ දෙවැනි උදාහරණය दशमय संख्या मतक नती मम पे बिंदु विविध नाम निवेदी नाम मेहमलियम परिगण के लबन परिगण के लबन दत्त परिगण के विसीम परिगणके विसीन बिटु हतकिन युत द्विमय संख्यावकिन निरूपणे कराय
මෙම කේත ක්‍රමය භාවිතයෙන් මෙම කේත ක්‍රමය භාවිතයෙන් අනුලක්ෂණ දෙකේ හතක් දෙකේ හත්වෙනි බලය बीस हाथाक निरूपणे करने हिंगा देखे हाथे समानाय एकसी विसी अट्टा एकसी विसी अट्टा निरूपणे कल है किया निरूपणे कल है किए अरे ईलांगट मेहम लिया ना जात्यंत्र वशेन पिलिगत साम्रते कटानुआ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයකට අනුව මෙම පරිවර්තනය කිරීම සඳහා ASCII කේත ක්‍රමය හඳුන්වා දී ඇත. හරි ඊට පස්සේ ලියන්න මෙන්න මේ අන්තිම වාක්‍ය මෙම ASCII කේත ක්‍රමය NC American National Standards Institute आयतने मगिन सकस कर सम्मत कर एत किन वाक्य लिया गया लिया गनी वरदो बोलो सर सम्मत कर एत अभी बाल बताएं मैं एस की केत का मैं पाविच कर ला को हम दो बोलांगे टिक पेन अरे मैं दशम है आगे आंटी का दीला तीन ना इधर पासे द्वी मैं केत दीला तीन ना अनुलक्षण है हमारे में तो ये ना अनुलक्षण है इसलिए विषया का निरूपण करने पुलवाम की वाले देखिए हाथा ने देते वाले में विविध अरे कीवर्ड्स के ना सामान्य वाचन की ये ना वाले वाचन वाले टांडाले वाले जाने सामान्य संकेत एक अधुकरी मार्गकरी में अलग इधर इधर बसे बिंदु इधर नामे वे नकांग इलाक वो वागे विविध संकेत एक अटक निरूपण अनुकूलवा एस की केत वाली इतना मे वगू विभाग गणवल पेपर गुणन वगे मेक विभाग दें अत दें कड़पाड़क रोने नमूत मेके गणा दिन तेरनागल दोने कैपिटल डब्ल्यू बिंदु पाठंकर दशम आगे हेटपह वे दशम आगे हेटपह वेना कैपिटल ए यानी सिंपल लेट बना गया फिर सिंपल लेट तो इन्हें अनुहात है ये वाके आकृति बना से ना इन्हें आगे हाँ ना ए पी पी एल ई एप्पल की ने वाचन इन्हें दाल वी में केतल याद आकुआन इतने को ना आप ए आकृति दाल के दान ना बना पुलवान ने इधर में उन्हें आदेश यहाँ सिंपल आकृति तो यानी एक आप देन नॉन है बे එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන අනිත් සිම්පල් අකුරු ටිකේ දශමයාගේ හොයාගෙන ඒක දෙකෙන් බෙදලා bits 7කින් ලියලා ද්විමයකේතේ ලියාගන්න.
තේරුණාද මම කියන්නේ මේ වගුව දෙන්නේ නැහැ ඔයගොල්ලෝ කටපාඩම් කරන්න අවශ්‍යත් නැහැ නමුත් ගණන් දෙන්න උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ මෙන් මේ ගාන පොඩ්ඩක් බලන්න මොකද්ද මේක කියන්නේ කියලා स्कूल याने वचने अत्र पूर्व भावितेन परिगणकेट अतुलु कल विट परिगणके तेरुं गन्न आकारे लिया दाक्वान कीरा थिये स्कूल केन वचने उगलंट दीला थियेन वा S कियान कैपिटल S कियान असू तुनाई अर वगुएं बलान थियेन हरि दे मे वगुएं पेन वने इद वगुए कैपिटल S थियेन ने ABCD පිළිවෙලට තියෙන්නේ එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන S මේ පල්ලෙහා තියෙන පුතේ පේනවද දැන් පාටකින් දාන්නම් මම මේ තියෙන S අකුර ඊට අදාළව තියෙන්නේ අන්න 83 S අකුරට අදාළව තියෙන S අකුර 83 තියෙන අන්න ඒ වගේ හැම එකම බලලා ඔය කියලා තියෙන අගයන් ටික මේ සාමාන්‍යයෙන් ඒක එක අගයක් හරි අපිට දෙන්න ඕනේ නැත්නම් ඒක මේ අපිට වගුව සම්බන්ධයක් නැහැ ඒ කියන්නේ වගුව දෙන්නේ නැහැ කොහොමත් වගුව අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ S capital S 83යි C simple C 99යි H 104යි O කියන්නේ 111යි L කියන්නේ 108යි ඔය විදිහට දීලා තියෙනවා හරිද දැන් එතකොට ඔයගොල්ලෝ මේ මේ අගයන් ටික 83 කියන එක ද්විමය කේතයක් කරගන්නවා bits 7කින් ලියා ගන්නවා මේ විදිහට ඔක්කොම ලියාගෙන අදාළ කේතය ලියන්න පුළුවන් අහිදානේ ගැටලුවක් නෑ ඒක මේක ඉක්මනට ලියා ගන්න බලන්න පැහැදිලිද මේක මේකේ පුතේ වගුව අවශ්‍ය වෙන්නේ නෑ ඔයගොල්ලන්ට මේ එක අකුරක් හරි ඒකක දශමේ සංඛ්‍යාව හෝ ද්විමය කේතේ එකක් දුන්නත් ඇති. ද්විමය කේතේ දුන්නොතින් ඔයගලන් පුළුවන් අනිත් ඒ වගේ ද්විමය කේත ටික හොයාගන්න. කොහොමද හොයන්නේ? ද්විමය කේතේට අදාළ දශමේ සංඛ්‍යාව හොයන්න අපි දැන් ගන්නවා. ඊට පස්සේ අනිත් මේ අකුරු ටික තියෙන පිළිවෙල ලියාගෙන අදාළ අංකය හොයාගෙන ඊට අදාළ ද්විමය කේත ටික ලියන්න. ඇතරම ඔයගොල්ලෝ මෙන්න මේ මේ දශමය කරන්න මේවා දෙකෙන් බෙදාගෙන bits 7කින් ලියාගෙන ස්කූල් කියන එකට අදාළ කේතේ ලියන්න පුළුවන් නේද මේ ටික ලියලා ඉවරයිනේ කැපිටල් S කියන්නේ 83යි C කියන්නේ සිම්පල් C 99යි H කියන්නේ 104යි O කියන්නේ 111යි L කියන්නේ 108යි ඔය ටික ලියාගෙන ද්විමය කරලා මෙන්න මේ අගයන් ටික කොයලා ඊට පස්සේ අදාළ කේතේ ලියන්න. හරි නේද? ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ තියාගන්න. මම ඒකේ S83 නම් ඔයගොල්ලන්ට මේව හොයන්නත් පුළුවන්. ICT කියන වචනයට අදාළ S කි කේතය ද්විමය සංඛ්‍යාවක් ලෙස ලියන්න. එතකොට S දන්නව නම් ABCD පිළිවෙලට ලියාගෙන ICT කොයි හරියට තියෙන්නේ කියලා හොයාගෙන හොයන්න පුළුවන් මේක අදා මේ කේතේ ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට තනියි
වෙරයිද පුතේ विस्तृत द्वीमय केतक दशम हुवमारु केतक अधिक नाम extended binary coded decimal interchange code කියන එක ඒකේ අපි දැන් ASCII වල ලිව්වේ අනුලක්ෂණ 128යි ඒ කියන්නේ 2 7ක් නමුත් FCD කේතක්‍රමේදී අනුලක්ෂණ 256ක් ඒව ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ අනුලක්ෂණ 256ක් තමයි මේ FCD වලදී ලියවෙන්නේ ASCII වලදී අපි ලිව්වේ 128යි. එතකොට 256ක් කියන්නේ පුතේ 2 8 වෙනි බලය. ඔන්න ඔක මතක තියාගන්න. එතකොට අර ASCII වලින් ලිව්වට වඩා වැඩි ප්‍රමාණයක් මේකදී පාවිච්චි කරන්න පුළුවන්. හරි. මාතෘකාවලින වාක්‍යයක් ලියලිමු අපි. විස්තෘත ද්වීමය කේතක දශම හුවමාරු කේත ඉංග්‍රීසි වචන ටික පස්සේ ලියා ගන්න මෙම කේත ක්‍රමේදී මෙම කේත ක්‍රමයේදී අනුලක්ෂණ 256ක් වරහන් ඇතුලේ 2 8 බලය අනුලක්ෂණ 256ක් ලිවිය හැකියි ඊට පස්සේ ලියන්න IBM සමාගම විසින් IBM සමාගම විසින් නිපදවනු ලබන නිපදවනු ලබන මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් නැත්නම් මහා පරිමාණ පරිගණක මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් මහා පරිමාණ පරිගණක වල මෙය භාවිත කරයි හරි මේකෙදි පුතේ අපිට මේ මම ඒකේ වගුව පෙන්නන්නම් මෙන්න මේ වගේ
මෙන්න මේ වගේ වගුවක් තියෙන්නේ මේ ඊට වඩා ගොඩක් තියෙනවා මේ කොටසක් විතරයි ඔයගොල්ලන්ට පෙන්වන්න ගත්තේ බිට්ස් 8කින් තමයි ලියවෙන්නේ අගයන් සඳහා කැපිටල් සිම්පල් ඊළඟට මේ බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් තවත් විවිධ සංකේත බොහොමයක් 256ක් දක්වා ලියන්න පුළුවන් මේකෙදී ඔයගොල්ලන්ට විශේෂ ගණනය කිරීම සඳහා මේක ඇත්තටම ඇවිල්ලා නැහැ මේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දිග නම තමයි කෙටි ප්‍රශ්න වලදී පාවිච්චි කරලා තියෙන්නේ සහ මේ අනුලක්ෂණ කීයද කියන එක ඒ හින්දා මේක මේ අවශ්‍ය නැහැ මේකෙන් මේ ගණනය කිරීම මෙතෙක් ඇවිල්ලා නැහැ ඉදිරියටත් එන එකක් නැහැ හරි FCD කියන එකේ දිග නම සහ අනුලක්ෂණ කීයක්ද කියන එක මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ හරි මම ඒකේ වගුව නිගමට ඔයගොල්ලන්ට දාන්නම් මේ නමුත් ගණන් හැදීම සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ හරි ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ එක තමයි යුනිකේත ක්‍රමය නැත්නම් ඒකකේතක ක්‍රමය යුනිකේත ක්‍රමය එහෙම නැත්නම් ඒකකේතක ක්‍රමය විනාඩියක් මේක කියව ගන්න බලන්න හරි ඔයගොල්ලෝ කියව ගන්න ඇති මොකද්ද මේක කියන්නේ පරිගණක වල දත්ත නිරූපණය සඳහා භාවිත වන ASCII කේතක මේ යොදාගන්නේ විවිධ වූ අනුලක්ෂණ 128ක් පමණද FCD කේතක මේ යොදාගනිමින් අනුලක්ෂණ 256කට වඩා ද ලබා ගන්නවා නමුත් සිංහල ජපන් චීන හා දෙමළ වැනි භාෂාවල අනුලක්ෂණ 256කට වඩා වැඩි බැවින් මෙම කේතක ක්‍රමය භාවිත කරන්න निरूपणे ප්‍රමිතියකට අනුකූලව සකස් කරන ද කේත ක්‍රමයක් තමයි යුනිකේත විදියට හඳුන්වන්නේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. අර දෙකටම වඩා ගොඩක් අනුලක්ෂණ මේකෙදි පාවිච්චි කරන්න අවශ්‍ය හින්දා විවිධ භාෂාවන් වලට පාවිච්චි කරන්න අවශ්‍ය හින්දා තමයි මේ වගේ කේත ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. එතකොට 2016 65536ක් නිරූපණය කරන්න පුළුවන් මේ යුනිකේත ක්‍රමයේදී. හරි. දැන් මේ පල්ලෙහා මේ රූපේ පේනවත් දන්නේ නැහැ බලන්නකෝ මේ විවිධ භාෂාවන් පෙන්වලා තියෙන්නේ විවිධ සංකේත සලකුණු දෙමළ සිංහල ජපන් චීන ඔය වගේ විවිධ භාෂාවන් සඳහා මේක භාවිත කරන්න පුළුවන් හින්දා තමයි මෙච්චර ලොකු මේ සංකේත ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හරි ඒකට අපි පොඩ්ඩක් ලියාගමු මම අර ටික මේ ඔය ගොඩක් ඒව ඕනේ නැහනේ අපි මෙහෙම ලියමු ASCII සහ FCD කේත ක්‍රමවලදී ASCII සහ FCD කේත ක්‍රමවලදී භාවිත කළ අනුලක්ෂණ වලට වඩා
භාවිත කළ අනුලක්ෂණයට වලට වඩා වැඩි ප්‍රමාණයක් සිංහල, ජපන්, චීන හා දෙමළ වැනි භාෂාවල භාවිත වන බැවින් බිට්ස් 16කින් යුත් එකිනෙකට වෙනස් සංකේත හැට පන්දාස් පන්සිය තිස් හය නිරූපණය කළ හැකි ප්‍රමිතියකට අනුකූලව සකස් කරන ලද උතේ ලිව්වේ නෑ දෙකේ 16 සමාන 65,530 කියන එකක් ලියන්න බිට්ස් 16ක් හින්දා දෙකේ 16 සමානයි 65,536 නිරූපණය කළ හැකි ප්‍රමිතියකට අනුකූලව සකස් කරන ලද කේත ක්‍රමය යුනිකේත නැත්නම් යුනිකෝඩ් ලෙස හැඳින්වේ. ඉවරති ලියලා මේ පෙන්වීම මම විවිධ භාෂාවන් සංකේතවලට භාවිතා කරන්න පුළුවන් කියන එක. ඊට අමතරව රූපමය දත්ත දැන් අපි අදටත් කරන පික්චර්ස් වෙන්න පුළුවන් ෆොටෝස් වෙන්න පුළුවන් ඒ හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ ඩොට් ඩොට් මේ තිත් වලින් ඊට අනුකූලව තියෙන ද්වීමය කේත තමයි මේ පෙන්වලා තියෙන්නේ. හරි මේක විශාල කළ මේ පෙන්වලා තියෙන හැදිච්ච විදිය එතකොට ඒ හැම වර්ණයකටම අදාළ ද්වීමය කේතය තමයි පරිගණකයේ තේරුම් ගන්න. මේ තියෙන්නේ ඒ වගේම ශබ්දමය දත්ත අපි පරිගණකයට ඇතුළත් කරන මේ ශබ්දය ඒ කියන්නේ අපේ ඔයගොල්ලෝ දන්නවා ශබ්ද තරංග ප්‍රතිසම ආකාරය නැත්නම් අපි කියනවා අර එදා මම කිව්ව සංඛ්‍යාංක තරංග සහ ප්‍රතිසම තරංග නැත්නම් ඇනලොග් ඩිජිටල් කතාවක් කිව්වා පරිගණක වර්ගීකරණයේදී. එතකොට මේක ප්‍රතිසම ආකාරයට මේ තියෙන දත්ත හඳුනාගන්නේ පරිගණකයේ විසින් ද්වීමය කේතක බවට පත් කරලා. ඒකයි මෙතන පෙන්වලා තින්නේ. එතකොට අර මේ අප කලින් කතා කරපු ASCII, EBCDIC වගේ කේත ක්‍රම වලදී මේවා පාවිච්චි කරන්න බෑ. යුනිකෝඩ් වලට තමයි මේ ක්‍රමයට භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.
හරි. එතකොට ඒ ප්‍රධාන කොටස් ටික ඒ කේත ක්‍රම 4 ඉවරයි. ආ මේක පොඩ්ඩක් යටින් සඳහන් කරගන්න පුතේ ඉනිකේත ක්‍රමය හඳුන්වලා දුන්නේ. මෙහෙම ලියමු අපි. යුනිකේත ක්‍රමය හඳුන්වා දුන්නේ ජාත්‍යන්තර සම්මත ආයතනයේ වරහන් ඇතුලේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුෂන් ජාත්‍යන්තර සම්මත ආයතනය ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුෂන් හා Unicode consortium මෙතන තියෙනවා ස්ක්‍රීන් එක ඔයගොල්ලන්ට පේනවනේ Unicode consortium යන ආයතන දෙකයි යන ආයතන දෙකයි ඉපස්සේ අටින් තරුව මේ ලකුණක් දාලා ලියන්න ඕනෑම පරිගණකයක් හෝ මෙහෙයුම් පද්ධතියකට පොදු වෙනසේ එක් එක් අංක අකුරු අනුලක්ෂණ සඳහා යුනික් අංකයක් ලැබේ ඕනෑම පරිගණකයක් හෝ ඕනෑම පරිගණකයක් හෝ මෙහෙයුම් පද්ධතියකට පොදු වෙනසේ මෙහෙයුම් පද්ධතියකට පොදු වෙනසේ එක් එක් අංක අංක අකුරු හෝ අනුලක්ෂණ සඳහා යුනික් අංකයක් ලැබේ. හරි ඊට පස්සේ පුතේ මෙන්න මේ ප්‍රශ්න ටික ඉක්මනින් ලියා ගන්න ඕගොල්ලෝ. ස්ක්‍රීන් එක පේනව නේද හැමෝටම? සංකල්ප පේනවද ස්ක්‍රීන් එක? සංකල්ප රෝටිච පේනවා හරි ඒක ලියා ගන්න ප්‍රශ්න ටික ලියා ගන්න
හරි බලන්න මේක තියෙන්නේ ඒ කැපිටල් ඒ අනුලක්ෂණය ඇසිගේට ප්‍රමේදී මෙන්න මේ ද්වීමය යගේ දීලා තියෙනවා මගේ නිරූපණය වේනම් F අනුලක්ෂණය නිරූපණය වන ඇසිගේතේ කුමක්ද එතකොට ඔගොල් හොයන්න ඕනේ ඒට අදාළ ද්වීමය කේතේ දන්නවනම් මේක ඔගොල්ලන්ට පුළුවන් දශමය යගේ හොයාගන්න ඒට අදාළ දශමය යගේ හොයාගන්න පුළුවන් ඊට පස්සේ F සඳහා එතකොට ඔගොල්ලන්ට A B C D E F ලිව්වහම ඒට අදාළව හිතමු 60යි කියලා 60 නම් B 61යි C 62යි ওই විදියට ගිහිල්ලා F අදාළ ද්වීමය දශමය යගේ හොයාගන්න පුළුවන් ඊට පස්සේ ඊට අදාළ ද්වීමය කේතේ හොයාගන්න පුළුවන් ඒක තමයි මේක කියන්නේ පුළුවන් නේද කරන්න BCD වලින් නිරූපිත විශාලම සංඛ්‍යාංක ඒක ඔයගොල්ලෝ දන්නවා බිංදුවේ ඉඳලා 9 වෙනකන් විතරයි අපි සංඛ්‍යාංක ටික ලියලා වගුව හැදුවේ ඒතර විශාලම එක වෙන්නේ කීයද කියන එක දන්නවා ඡද්දශමයේ සංඛ්‍යාවක් නියෝජනය කිරීමට අවශ්‍ය අවම බිටු ගණන ඒවට උත්තර ලියන්න අපි ඊළඟ දවසේ කතා කරමු අනේ ඉක්මනින් මේ ටික ලියා ගන්න